ක්‍රිස්තු වර්ෂ 2020 වූ ජනවාරි මාසයේ 24 වෙනිදා පෙරවරු 9:56ට සෙනසුරු ග්‍රහය සම්ප්‍රාප්ත වෙනවා යාගේ සක්සේස්ව භවනට මකර රාශියට අවුරුදු දෙකමාරකට විතර පස්සේ තමයි මේ ධනු රාශිය ඉඳලා මකර රාශියට එන්නේ අවුරුදු 28කට සැරයක් වගේ තමයි 28කට 30කට සැරයක් තමයි මේ හිටපු දනට එන්නේ ඒක නිසා මේ ගමන ඊටම සාර්ථක ගමනක්. ඉතින් මොකද මේ සැරේ විශේෂත්වය ආන්නේ අපි සක්සෙස්ස බවන්ඩ. සක්සෙස්ස බවන්ඩ වල සුභඵල දෙනකොට වෙනත් රාශිවල සුභඵල දෙනවට වඩා ටිකක් ප්‍රබල තත්ත්වයක් ඇති කරනවා. ඒ කියන්නේ ගෝචරඵල වෙනදට වඩා මේ කියන්නේ අති ප්‍රබල ලෙස ලබා දෙන්න පුළුවන් ඒ ලග්න වලට. මේ සෙනසුරු ග්‍රහයගේ මෙවර මාරුව පිළිබඳව ලග්න 12ටම ඇතිවන ඵල විපාක ගුණාගුණ මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සෙනසුරු ග්‍රහය ගැන යමක් කියනවා නම් සෙනසුරු තමයි අපේ මේ කලින් ආත්ම භාවවල අකුසල් කර්මවලට ඵල විපාක දෙන ග්‍රහය. අපි සංසාරේ කරපු අකුසල් කර්මවලට ඵල විපාක දෙන ග්‍රහය. දැන් ඔබලා මහරහතන් වහන්සේට බේරෙන්න බැරුණානේ අම්මා තාත්තා ඝාතනය කළ ආත්ම 500 ගිරිතදී. තුන් ඵලකට වැඩි ඉදිපාතයන් අගතම්පත් වෙලා වුණ දෙන්න ඕන එක තමයි කියන්නේ විශ්ව දෙවියන්ට බටකොළ කැවුවා කියලා විවහාර කරන්නේ ඒකයි. මේ අපේ මහා පොළොව වගේ 815 ගුණයක් විශාල චන්ද්‍රය 54 දෙනෙක් දැනට NASA ආයතනයෙන් සොයාගෙන තියෙන සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවිනියට ගුරුට විතරයි දෙවිනිය වෙන්නේ. ගුරු 1918 සෙනසුරු 815 ගුණය. එහෙනම් ගුරුට විතරක් දෙවනි මේ සෙනසුරු ග්‍රහය ගැන අපිට ටිකක් චකිතයෙන් කතා කරන්න වෙලා තියෙන්නේ. අනිත් ග්‍රහ මාරුවලදී ඔය මිනිස්සුන්ට සල්ල කර්ම අදිසියනතුරු දනහානි විවාහ ගැටලු හිරේ විලංගු දෙමින් ඒ වගේ දේවල් පත් කරන්න උපකාර කරන ගාය සෙනසුරු. සෙනසුරු කාටවත් කාලෙ බිල හොඳින් ඉන්නට කැමති ග්‍රහයෙක් නෙමෙයි. යාගී ගති ස්වරූපයේ ගති ස්වභාවයේ හේමයි. යා උදව් කරන්නේ ඇත්තටම යාගී මේ උප්පත්තියේ බලවත් වෙලා ඉඳලා 3 6 11 ගෝචර කමනේදී විතරයි මෙයා සුභඵල දෙන්නේ. ඒක නිසා ඒ ලක්ෂණ 12ට ඇති වෙන තත්ත්වයන් අපි ඉදිරිපත් කරනවා ගුණාගුණ කොහොමද කියලා තෙරුවන් සරණයි. මේෂ ලග්නය. මේෂ ලග්නයේ සෙනසුරු දසවැන්නට තමයි ජනවාරි 26 වෙනිදා පැමිණෙන්නේ. එම නිසා සෙනසුරු මේෂ ලග්නයේ දසවැන්නට පැමිණීම හේතු කොට ඇතිවන ගෝචර ඵල තත්ත්වයන් සඳහන් කරනවා. විශේෂයෙන් සිත්ඇවුල් දුක් දොම්නස් ධනහානි මුදල් හානි ඇති කරන කාල පරිච්ඡේදයක්. ශරීරාබාධ සාධාරණට පුළුවන්. විශේෂයෙන් හෘදයාබාධ සහ ධන හිස්වල ආබාධ වලට ඉඩ තිබේ. තත්ත්වය පහළ වැටෙනවා. කරදර විපත්ති ඇති කරන්න පුළුවන්. ඒ දරු ශිෂ්‍ය ලාභ වලට ඉඩකඩ තිබෙනවා. වැඩකටයුතු අධික වෙනවා. අමුතු වැඩද ඇති වෙනවා. මේ අතරම වස්තු භංගත්වය නිසා සිත් ප්‍රීතිය අඩු වෙනවා. ඉගෙනීම් කටයුතු අතපසු වෙනවා. නැතහොත් කැඩී බිඳී යනවා. අතරමැග නතර කරන්න සිද්ධ වෙන ඉගෙනීමේ කටයුතු. කීර්තිය ප්‍රශංසාව නැති වෙන නොයෙක් කරදර පැටලෙනවා. පව්වැඩ කීපයක් කෙරෙන්නට පුළුවන් තමන් අතින්. තනතුරු වලින් පහළ වැටෙනවා. උසස් වීමට බාධා ඇතිවන ආකාරයේ අවහිරකම් මතු වෙනවා. ගොවිතැන් කටයුතු වල නියැලෙන ගොවිත මහත්තුන්ට ඒවායේ කටයුතු වලටද කරදර පාඩු ඇතිවෙන අවහිරකම් ඇතිවන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. සමහර විට ඒවා අලාභහානි හෝ පාළුයි වී අපි කියන්නේ කුඹුරු පාළු වෙනවා කියලා ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රැකී රක්ෂා වලට නොයෙක් ගැටලු පැටලෙනවා මේ චලක්න හිමියන්ගේ මේ සෙනසුරු දසවැන්නට පැමිණීමෙන්. මනුෂ්‍ය ගුණ ධර්ම හීනවන කාලයක් ඇටියට පෙන්වා දෙනවා. අලුත් වැඩ කටයුතු හෝ රැකී රක්ෂා වල බැඳෙන්නට සිදුවන කරුණු ඇති කරපත් ඒවා නිෂ්ඵල වෙනවා.
කේලම් ඕපදූප අසන්නට කියන්නට සිදු වෙනවා. පහත් වූ නරකයගේ ආශ්‍රයට පත් වෙනවා. නරක සිරිත්විරිත් වලට පුරුදු වෙන තිබුණු ගෞරවය සැලකිලි පහත වැටෙනවා. වැඩිහිටියෙකුගේ මාර කපලයක්ද සිද්ධ වෙනවා. මේ කාලේ සුභාසුභ මිශ්‍රඵල විපාක ඇති කරන කාලයක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන. එබැවින් කිසි දෙයක ලොකු හොඳක් හෝ ලොකු නරකක් ඇතිවීමට ඉඩකඩක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන වගේ වැඩ හොඳ නරක දෙකම සමසම ලැබව සමව ලැබෙනවා. අලාභහානිය ලාභ ප්‍රයෝජන සමසමව ගෙන දෙන කාල වකවානුවක්. උසස් වීම පහ හෝ පහත වැටීම් සමානව ඇති කරන්නේ විශේෂයෙන් සෙනසුරුට සුබ දෘෂ්ටි සුබ සංයෝග ඇති දිනවලදී යහපත්ද අසුබ දෘෂ්ටි අසුබ සංයෝග ඇති දිනවලදී පහත වැටීමද සිඳුවන්න පුළුවන් කියලා තමයි සඳහන්න්නේ. ඒ කියන්නේ ගුරුගේ සත්තම දෘෂ්ටියකට ලක් වෙන අවස්ථාවවලදී සුබ බලත් වෙන බව තමයි එකින් අදහස් කරන්නේ. උෂම ලග්නේ සෙනසුරු ග්‍රහයාගේ ගෝචර පැමිණීම සිද්ධවන්නේ පුණ්‍යස්ථානයට. එම පුණ්‍යස්ථානයට පැමිණීමෙන් ඇතිවන ගෝචර ඵල තත්ත්වයන් සඳහන් කරනවා. ස්ථාන වෙනස් වීමක් හෝ ගෙදරින් පිටවීමක් හෝ කාර්යාලය වෙනසක් හෝ නිතර නිදාගන්නා තැන වෙනස් වීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ධන ලාභද ලැබෙනවා. නමුත් එය වහා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලැබෙන වගේම ඉක්මනින්ම ඒක වියදම් වෙන්න පුළුවන්. ශරීර සනීපය අඩු වෙන තරමක අවාසනාවන්ත කාලයක් ඇතුළත පෙන්වා දෙනවා. සතුරන් ඊර්ෂ්‍යාකාරයෙන් ඇති වෙන කාල වකවානුව පපුවේ වේදනාවක් අනිවාර්යයෙන්ම සෑදෙන්න පුළුවන්. හાર્ට් ඇටැක් එකක් වගේ එකක්. ඒක නිසා කුෂම ලග්න හිමියන් තමන් පොඩි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය කර තමන්ගේ හෘදය වස්තුවේ තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් පරීක්ෂා කරගත්තොත් හොඳයි. මේ කාලවකවානුවේ තමා කරගෙන කටයුතු වලට බාධා සිද්ධ වෙනවා. දිනපතා කෙරීගෙන තමාගේ වැඩ කටයුතු වෙනස් වෙනවා. දුක් ඇති වෙනවා. අසනීපයකට හේතුයි. මේ කාලේ දෙවිදියකට ලාභ ප්‍රයෝජන ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. එක්කෝ හිතවතුන්ගෙන් උපකාරයක් ඇති වෙනවා, නැත්නම් මේ ලොතරැයි වාසනා වගේ දේවලු තමන්ට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. පිනට දහමට අකමැති වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් දේව භක්තිය වැඩි වෙන වෙනදටත් වඩා දෙවියන් ඇදහිමේ කටයුතු වල යෙදෙනවා. මෞපිය වැඩිහිටියන්ගේ හෝ ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට ඉඩ තිබෙනවා. සමහර විට එවැනි කෙනෙකුට අන්න හිතවිරුව මාරක නියමයි. තිබුණු හොඳ නාමය නැති වෙනවා. අවාසනාවන්ත ස්ථාන වෙනසක්, ඒ කියන්නේ ස්ථාන මාරුවක් සිද්ධ වෙනවා. වියදම් අධික වෙනවා. තිබුණු මුදල් ප්‍රමාණය අඩු වෙන බැංකුවල තිබුණු මුදල් ෂෙය වෙනවා. වැඩිහිටියන් හෝ ඥාතීන් සමග කරන කටයුතු වලදී නොතේරුම් කමින් හෝ වැරදී මැතිවීමෙන් හෝ අලාභහානි කරදර පාඩු ඇති වෙනවා. සිත්තවුල් ආදිය සිදු වෙනවා. සතුරන් සමග අවුල් මතුවිය හැකි. දුරගමන් යාමට සිදු වෙන ප්‍රයෝජන නැති දෙයකට උත්සාහ කරන්න වියදම් කරන්න සිද්ධ වෙන නොයෙක් ක්‍රමවලින් කරදර ඇතිවිය හැකි. අකාරුණිකවන්ත කටයුතු අකෘතඥ වැඩ තමා අතින් කරන සිතන කාලයක් සමයට පඩි පව් වැඩ කීපයක් කෙරෙන්න පුළුවන් තමුන් අතින්. විභාගවලින් අඩු හබෝලින් තරඟ වාද විවාද ආදීන් පරාජයටපත් වෙනවා. දරු ශිස්සාදීන්ටද ව්‍යායාමපතු ලැබුණු ඥාතීන්ටද අපල දායක අවාසනාවන්ත දායක ගමන් බිමන් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අවාසන්ත කාලයක් හැටියට තමයි මේ සෙනසුරු උෂම ලග්නයේ හිමියන්ගේ පුණ්‍යස්ථානයට පැමිණීමෙන් ප්‍රතිඵල ලෙස ගෝචර ඵල ලෙස පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සහෝදර සමඟ පවා විරුද්ධ වීමට ඉඩ තියෙන ඔවුන්ටත් අපලයි තමන්ගේ මේ සෙනසුරු පුණ්‍යස්ථානයට ආපු ගමනේ. මිතුන ලග්න හිමියන්ගේ සෙනසුරු මෙවර පැමිණුනේ අටවැන්න තමයි මිතුන ලග්නේ. මකර රාශිය වෙන්නේ මකර රාශියට නෙමෙයි ජනවාරි 26 සම්පාත වුණේ. අටවැන්නේ සෙනසුරු ගෝචර ගමනේ යෙදෙන විට මිතුන ලග්නයේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව තමයි කියන්නේ. ශරීර පීඩා, අසනීප, හෘදයාබාධ, ලේ දෝෂ, අර්ශස් ආබාධ, ලේ හිඟවීම, ලේ විෂවීම, මලපහ වීමේ දෝෂ, බෝ වෙන රෝග ආදී අසනීප සෑදෙන්නට පුළුවන්කම තියෙනවා.
ඒට අමතරව තමාට වූ තම පවුලේ අයට වූ සෑදෙන්නට ඉඩ තියෙනවා. අමුදරුවන්ගේ මෙන්වීමට සිද්ධ වෙන එවැනි ගමන් බිමන් නැති වෙනවා. නිතර නිතර අවාසනාවන්තකම් මතු වෙනවා. දුක් කනගාටු වරින් වර ඇති වෙනවා. ඥාතීන්ට විපත්තිදායකයි. ඥාතීන් සමග අමනාපකම් මතු වෙනවා. නඩු හබෝලට අසු වෙනවා. පියාට එවැනි වැඩිහිටියෙකුට මරණය නියමයි. දරුවෙකුට විපත්තිදායකයි. විශේෂයෙන්ම වැඩිමහල් දරුවාට විය හැකි පහත් අය සමග ආශ්‍රය ඇති වෙනවා. එසේ නරක පහත් අයගේ ආශ්‍රය ඇතු නුනොත් එවැනි අයගෙන් තමාට කරදර පාඩු නින්දා ඇතිවීමට ඉඩ තියෙනවා. පදිංචි ස්ථානයේ වෙනස්කම් ඇති වෙනවා. සූදුවට ආශා කරන කාලයක් වැඩකරුවන්ගෙන් කරදර මතු වෙනවා. නොයෙක් ක්‍රමවලින් සිත් කරදර කනගාටු ඇති වෙනවා. නුවමනා හිරිහැරවලට අසු වෙන නීති විරෝධී වැඩ කිරීමට සිද්ධ වෙනවා. තද ලෙස රාගාධික වෙන කාලයක් සෙනසුරු වටේ ගමන් කිරීම. අවකල් ක්‍රියාවලට සිත ඇදී යනවා. හදිසි අනතුරු වලට අසු වෙනවා. බොරු චෝදනාවලට අසු වෙනවා. ජීවත් වීමත් ජීවිකාව ගෙන යාමත් ස්ථිර නැහැ. ක්‍රමානුකූල ජීවිතයක් ගෙන යාමට ඉඩ කම් ලැබෙන්නේ නැහැ. අවනම්බු ලැබෙන කාලයක් බයෙන් කාලය ගත වෙනවා. තත්ත්වය පහළ වැටෙනවා. ගෞරවය නැති වෙනවා. විපත්ති සහිත කාලය වෙහෙස මහන්සි ඇති පාගමන යාමට සිද්ධ වෙනවා. හිතවත් ඥාතිවරයෙකුගේ අභාවය නියමයි. නෑද හිත මිත්‍රයන්ගෙන් නොයෙක් ලෙස පීඩා කරදර ඇති වෙනවා. චිත්‍ර පීඩාවලින් දුක් විඳීමට සිද්ධ වෙනවා. මළ ගියාගේ මළ ප්‍රේතයන්ගෙන් භූතයන්ගෙන් විපත්ති ඇති වෙනවා. ප්‍රේත බැල්ම තනිකම් දෝෂ ඇති වෙහැකි කාලයක් සමහරට එවැනි උපද්රෝලි මිදීමට ලොකුවට වියදම් කිරීමට සිද්ධ වෙන්න පුළුවන්කම ඇති වෙනවා. වෙඩි වැදීමට හදි හූනිය මැදීමට පවා ඉඩ තිබුණ කාලයක් සතුරන් නිසා සිතට සැනසීමක් නැති වෙනවා. ජීවිතයේ අවාසනාවන්ත අමුතුම කාල පරිච්ඡේදයක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. තද ලෙස කේන් තියන කාලයක් නින්දාවක් නිසා හෝ නරක අසනීපයක් නිසා හෝ නඩුවමක් උඩ හෝ ටික දිනක්වත් තනියෝ ගුප්ත වාසය කිරීමට සිද්ධ වෙනවා. පව්වැඩ කීපයක් කරනවා ඇති. විශේෂයෙන් සතුන් මැරීමෝ සොරකම් කිරීමෝ බොරු කීම මේ කාලයේදී වැඩිපුර සිද්ධ වෙනවා. වෙනදට වඩා භාර්යාවට ස්වාමි පුරුෂයාට තද ලෙස අසනීප ඇති වෙන පවුලේ වැඩිහිටියෙකුට මාරකයක් හෝ එවැනි අසනීපයක් ඇති වෙනවා. ආශ්‍රය කරන්නන්ගෙන් බරපතල ලෙස කරදර සිත් ඇවුල් ඇති විය හැකි කාලයක්. එසේම එකට වැඩ කරන සහකාරයාගෙන්ද නැතහොත් එකට ඉගෙනීම කරන අයගෙන් කරදෝ ඉරිෂ්‍යාකාරකම් ඇති වෙනවා. තම කටයුතු වලට බාධා කිරීම ඇති වෙනවා. සිතට කිසිම සැනසීමක් නැති කාලයක්. ඉදිරිපත් වන දෙයින් නිදහස් වීමට හෝ ජය ගැනීමට හෝ බලාපොරොත්තු ඉෂ්ට කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. චෛතසික ස්පාසුව ඇති නොවේ. බොරු කේලම් වලට අසු වෙන අප්‍රසිද්ධියට පැමිණ අඳුරට තල්ලු වී යනවා. තක්කඩියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. දුෂ්ටයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ජීවත් වීම ඉතා දුෂ්කර සහිතයි කියලා තමයි කියන්න වෙන්නේ මේ අටවැන්නට ආපු ගමනේදී මිතුරු ලක්න හිමියන්ගේ. ඊළඟට දියුණුව සඳහා ගන්න උත්සාහයන් නිෂ්ඵල වෙනවා. තම ආරක්ෂාව නැති වී යනවා. මෙන්න මෙවැනි තත්ත්වයන් තමයි මේ මිතුරු ලක්නට සෙනසුරු අටවැන්නට ගෝචර ගමනේ ඇතිවීමෙන් ඇතිවන ඵල විපාක හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අටක ලක්ණය. අටක ලක්ණය සෙනසුරු ගෝචර ගමන වෙදෙන්නේ හත්වැන්නට. හත්වැන්නට පැමිණීමෙන් ඇතිවන ඵල විපාකයන් පිළිබඳව සඳහන් කරන්නම්. නිතරම ගමන් බිමන් නැති වෙන නිසා කරගෙන යන කටයුතු වල බාධා සහ ප්‍රමාද වී නැති වෙනවා. විවාහ වෙච්ච කෙනෙක් නම් භාර්යාවකින් හෝ ස්වාමි පුරුෂයාගෙන් වෙන්වෙන්ට සිද්ධ වෙනවා. ඉතින් මේවා හොඳ තත්ත්වයන් නෙමෙයිනේ. නමුත් අන්‍ය අනියම් සම්බන්ධකම් ඇති කර ගන්නවා. එනම් පුරුෂයන්ට අන්‍යයන් ස්ත්‍රීන් සමගද, ස්ත්‍රීන්ට අන්‍යයන් පුරුෂයන් සමගද රහස් ආදර සම්බන්ධතා ඇති කර ගන්න ඊට පස්සාව ලැබෙනවා. අමුතු කම්සප ලැබෙනවා. දරු ශිෂ්‍යාදීන්ගෙන්ද වෙන්වීමක් සිද්ධ වෙනවා. ශරීර ශක්තිය අඩු වෙනවා. භාර්යාවට සහ දරු ශිෂ්‍යාදීන්ට අසනීප කරදර පැමිණෙනවා. තම භාර්යාව ස්වාමි පුරුෂයා අසනීපෙන් සිටිනම් එම අසනීප තදබල ලෙස උස්සන්න වෙනවා. විශේෂයෙන් ලිංගාබාධ, වාතාබාධ, හිරිවාත, අජීර්ණ රෝග ආදී අසනීප වලට ඉඩකඩ තියෙනවා. වෙහෙස ඇති දුරගමන් යාමට සිද්ධ වෙනවා. එම දුරගමන් වලදී අසනීපාදී කරදර සහ නිදිබරින් සිඳුව හැකි වේදම් අධික කරයි. මහජනයා සමග කරන කටයුතුල්දී අවුල් වියවුල් මතු වෙනවා. දෝෂාරෝපණ වලට අසු වෙනවා. අවාසනාවන්ත කාලය බොරු චෝදනා ලැබෙනවා.
සමාජයෙන් නඩු හබ වූ තමාට විරුද්ධ කරන පැමිණිලි ඇතිවෙන්න පුළුවන් පොලිසිය මාර්ගයේ නිෂ්ඵල ධනහානියකටද හේතුයි. දේපොළ නැතිවීම හෝ දේපොළට කරදර හෝ පැමිණෙනවා. සුප්‍රසිද්ධ සතුරන් ඇතිවෙනවා. කනගාටුවෙන් තැන්තැන්වල ඇවිදීමට සිද්ධ වෙනවා. කායික චෛතසික පීඩාද රාජ දඩුවක්ද ලැබෙන්නට පුළුවන්. මේම දේවල් තියෙනකොට තමන් අනුන්ට කිසිම වැරැද්දක් නොකර හරියට විනයාකූලව තමන්ගේ කටයුතු කරන්න බලන්න ඕනේ. ඒකයි යමක් තමන්ට නරක කාලයක් කියලා දැනගත්තම එවැනි වැරදි දඩුවම් ලැබෙන ආකාරය දේවල් නොකර වැළකීමෙන් සිටියොත් මේ ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. ඒක තමයි තමන්ට මේ කේන්දරේ වැලීම තුළින් ඇති වෙන්නේ. ඒකයි තමන් නරක කාලයක් නම් හිත සමාධිගත කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් එතන තමයි තමන්ට ප්‍රශ්න මතු වෙන එක වළක්ව ගන්න පුළුවන්කම තියෙන්නේ. අටලෝ දහම නෝනේ බුදුහාමුදුරුව අපිට කිව්ව කම්පම් වෙන්න එපා කියලා. නැතෝ දඩුවන් ලැබිය යුතු වරදක් කරනවා ඇත. වස්තු හානි ඇතිවන ආකාරයෙන් නිෂ්ඵල වියදම් වීමට කටයුතු සැලසෙනවා. හුන් තැනින් ඉවත් වීමට පහත වැටීමට සිද්ධ වෙනවා. තද ලෙස සිත් කම්පා වීමට කරුණු වේදෙනවා. භාර්යාට ස්වාමි පුරුෂයාට අසනීපෙන් සිටියේ නම් එම අසනීප තද බලල උස්සන්න වෙනවා. තමාගේ තිබුණු සැප සම්පත් එක් පැත්තකින් හීන වී යනවා. හිරිවාතාදී අසනීප අජීර්ණ රෝග වැළඳෙන්නට ඉඩ තිබෙනවා. කරගෙන එන රක්ෂා වලට අවීරකම් වූ වැඩිහිටිකමින් කරදර වූ ප්‍රමාද වීම වූ ඇති කරයි. සමහර විට රක්ෂාවල් නැති විය හැකි නඩුවබ පැටළුණොත් ඒවෙන් ජයග්‍රහණය කිරීම අපහසු. ගෝවිතම් බඩ කරන අයට ඒවා පාළුවීමෙන් අලාභහණි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දුර ගමන් කීපයක් යාමට සිදු වෙනවා. සිත් සැනසීම අඩු වෙනවා. අවුලේ කරදර මතු වෙනවා. බොහෝ කැළමිලි සහිත චංචල සාගත කාලයක් වෙන නොඑක් ආකාර කිසි වැදගත් කමකට නැති හිංසා පීඩා ඇති වෙන භාර්යාට වූ ස්වාමියාට අසනීප වෙලඳෙන්නට පුළුවන්කම තියෙනවා. රැකිරක්ෂා කටයුතු වල කරදර වෙනස්කම් උස් පහත් ගති ඇති වෙනවා. ශරීරයේ සෙම්පිත් ආදී අසමානකම් තුන්දොස් කෝප වීම ඇති වෙන නිසා ශරීරයේ යම්යම් කොටස් දුර්වල දිරා යාමට ඉඩ තිබෙන විශේෂයෙන් දත් දිරා යාම දත් සෙලීම වලට දත් වැටීම වලට හේතු ලේ ගමන දුර්වල වෙයි. නන හීනතාවයක් කායික දුර්වලතාවය නිසා සිස් සැනසීම අඩු වීමට පටන් ගන්නවා කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. කටකලක් නෙහිනියන්ත සිංහලක්නේ හයවෙන්නට තමයි සෙනසුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. සෙනසුරු ගහය හයවැන්නේ ගෝචර ගමනේදී සුබඵල ඇතිවන නිසා සිංහ ලග්න හිමියන්ට මෙවර සෙනසුරු මාරුව ඉතා යහපත්. සතුරන්ගෙන් ජය ලැබෙනවා. සතුරන් පරාජය කරන්න පුළුවන්කම ඇති වෙනවා. ලෙඩ රෝග තිබුණේ නම් ඒවායින් සුවය ලැබෙනවා. ශරීරයේ බර වැඩි වෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට හිතවතුන් හිතවතියන් සමග ආශ්‍රය ඇති වෙනවා. දේපළ දියුණු වෙන වාසනන්ත ප්‍රීතිමත් කාලයක් දියුණුවට කටයුතු සැලසෙනවා. සැපවත් වෙනවා. ධනලාභ ලැබෙනවා. ආහාර පාන වර්ග ලැබෙනවා. ණය තුරුස් වලින් නිදහස හෝ ණය ගනුදෙනුන් ලාභයක් ලැබෙනවා. සිත්තේ තම කැමති ආකාරයට අනියම් කම් සැප ලාභ ලැබෙනවා. කරන කියන සෑම කටයුතු වලින්ම ලාභ දියුණුව ඇති වෙනවා. ආදායම වැඩි වෙන වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙනවා. යම් යම් බඩු බාහිරදී රැස් කර ගැනීමට ඉඩ ලැබෙනවා. නම හොඳ වෙනවා. සමාජයේ ප්‍රසිද්ධ වෙන සමාජයට ප්‍රිය වෙනවා. සිත් ප්‍රීතියට හේතු වෙන වස්තු ලැබෙන සමයට නැති වී ගිය වස්තු පවා ලැබෙන්නට ඉඩ තියෙන කාලය සැප පහසුවට අවශ්‍ය බඩු දෑ පුටු වර්ග මේසාදී සෑම බඩු භාණ්ඩයක්ම මිලට ගන්න ලැබෙනවා. තම තනි බලය පාමින් තමාට සිතන ආකාරයට ගෙදර දොර පාලනය කරමින් වාසය කරන තමන්ට සිතන වේලාවට ගමන් බිමන් ආදිය යාමට ඉඩ ලැබෙන නිදහස් කාලයක් වේක නිතර හිතවතුන් සමග ගමන් යාමට පහසුකම් සැලසෙනවා. කන්‍යා ලග්නේ සෙනසුරු මෙවර ගෝචරකමදී පස්වෙන්නට තමයි සම්පාත්‍ර වුනේ. එතකොට පස්වෙන්නේ සෙනසුරු දෙන ගෝචරඵල සඳහන් කරන්නම්. බලාපොරොත්තු අදහස් ඉෂ්ට වෙන්නේ නැහැ. අනු සමග පොරොන්දු ගිවිසුම් වෙනස් වෙනවා. පහසුවෙන් බේරුමක් කරගත හැකි තිබුණු දේවල් අවුල් විවුල් තත්ත්වයට පත් වෙනවා. සුළු දේ ලොකුවට පත්වීමෙන් අමාරුවට වැටෙන මේවා වැඩිපුර සිදුවන්නේ
පුළුවන්කමත් හිත දමනය කර ගැනීමට නොපුළුවන්කමත් නිසාය. සුළු වරද නිසා ලොකු දරුවල් ලැබෙන කාලයක් තමාගේ හෝ තම පවුලේ දරු ශිෂ්‍යාදීන්ට අසනීප කරදර හෝ ඇතමට කෙනෙකුට මාරකෝ ඇති කළ හැකි කරදර සහිතයි. ඇවිදිලි වැඩි වෙන බඩේ අසනීපයක් සෑදෙන නැතෝ දරු ලාභයකට ඉඩ තිබෙන නැතොත් එම දරුවා අවාසනාවන්තෝ අනියම් කෙනෙක් හෝ විය හැකි. සිතට කනගාටුදායක කාලයක් පවුල්ලේ අමුදරුවන්ගේ මෙන්වීමට සිද්ධ වෙන සමහර විට ගෙදරින් පැනයන්න සිත් ඇති වෙනවා. අධික වියදම් සහිතයි මුදල් හානි ඇති වෙන ලැබීම් ද අඩු වෙනවා. තමාගේ අයිතිවාසිකම් තම බලය නැති වූ බව අනුන්ට ප්‍රකාශ කිරීමට සිද්ධ වෙනවා. ආරවුල්ලට මැදිහත් විය හැකි. ගේදොර අවාසනාව මතු වෙනවා. නඩුහපොලට අසු වෙනවා. නීතියට විරුද්ධ වැඩ කිරීමට සිද්ධ වෙනවා. සිතට බය ඇති වන කාලයක් අනුන්ට ප්‍රශංසා කිරීමට නොහැකි. අවාසනාවන්තකම් අඩුපාඩුකම් ඇති වන කිසිම පළක් ප්‍රයෝජනයක් නැතුව නිකරුණේ තැන් තැන්වල ඇවිදීමට යාමට සිද්ධ වෙනවා. ශරීරයේ තුවාලව අර්සස් ආදී රෝගයන් මතුවන කාලය ගමනින් තද වෙහෙස ඇති වෙන ළඟම ඥාතියෙකුට තරමක් දුරට මාරක අසනීප තත්ත්වයන් ඇති වෙනවා. පහත් තත්ත්වයකට වැටෙන කාලය වසංගත රෝග සෑදීමට පවා ඉඩ තියෙනවා. වාදභේද සහිතයි. අමුදරුවන්ගේ වියෝය ඇති වෙන සැප පහසු සම්පූර්ණයෙන්ම නැති වෙනවා. වාසය කරන තැන්වලදී නිදාගත්තු තැන්වල කිසිම සැප පහසුකමක් නැත. තනිව දුකසේ වාසය කිරීමට සිද්ධ වෙන හිතවතුන් හිතවතියන් සමග තිබෙන සම්බන්ධතා කැඩී බිඳින නැතොත් ඈත් වෙනවා. නමුත් සමහර හිතවතුන් තමාගෙන තමන් සොයාගෙන එනවා. වැඩිහිටි දරු ශිෂ්‍ය ඇති අයට නම් ඔවුන්ගේ හිතුවක්කාරකම් පිළිබඳ ඔවුන් සමඟ අමනාපකම් ඇතිවීමට හේතු ඇති වන සමහරට දරුවෙකුට කලක් පවතින විදවන රෝගයක් වැළඳෙන්නට ඉඩ තියෙනවා. මව්පියන්ට දිග්ගැස්සෙන කරදර කටයුතු අවිරකම් වලට ඇති වෙනවා. ඉගෙනීම් කටයුතු වලදී ශිෂ්‍යාදීන්ට නම් අමුතු දේවල් ඉගෙන ගැනීමට ලැබෙනවා. පූජ්‍යවරුන්ට නම් ආගම වතාවත් පිළිපදින්නට ඉඩ ලැබෙනවා. ඒ වගේම වැඩිහිටියන්ගෙන් උසස් අයගෙන් දූ දරුවන්ගෙන් සිත්තැවුල් ඇතිවීමට කරුණු වේදනා තමා ගැන ඒ අය සිත් නරක් කරගන්නවා. පවුලේ අයට අසනීප වැළඳෙනවා. ආදර බන්ධනෙන් නොයෙක් හිංසා පීඩා නින්දා බලාපොරොත්තුම කඩින් ඇතිවෙන හිතවත්කම් සාදර බන්ධන ඇතිවන්නේ වැරදි හැඟීම් මුඩේ වයසින් වැඩි අයට ආලය කරන්නට සිතන කාලයක් වෙනවා. තුලා ලග්නය සෙනසුරු හතර වෙන්නට තමයි තුලා ලග්න හිමියන්ගේ මෙවර පැමිණියේ. සෙනසුරු හතර වෙන්නට පැමිණීම තුලින් ඇතිවන ගෝචර ඵල තත්ත්වයන් පිළිබඳව සඳහන් කරනවා. ශරීර සනීපය අඩු වෙන වාත රෝග වැනි අසනීප වැළඳෙනවා. සමහර අයට සෙනසුරු 3 4 ගමන් කරනකොට අනිවාර්යයෙන්ම හිරිවාත වගේ දේවල් ඇති වෙනවත් පාවල. සෙනසුරු 4 වෙනි ගමන් කරන කාලය තුළ පවුලේ වැඩිහිටියෙකුට මාරකයක් නියමයි. ඉගෙනීම් වලින් පහළ බහින විභාග වලට සුබ කාලයක් නොවේ. දේපල පිළිබඳ කටයුතු ඇති වෙන දේපල බැඳීම්ද අන්නේ උරුමක් කාර්යයන් ඉදිරිපත් වීමද මේ කාලයේ සිදු වෙන දේපල පිළිබඳ ඔප්පු ලිවීමද ඇති වෙන සමහර දේපල කොටස් නැති වී යන කාලයක් බව පෙන්눔 කරනවා. ගෙවල් ඉඩම් පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා. සමාජයේ තිබුණු හොඳ නාමයක් ප්‍රසිද්ධියක් පහත වැටෙනවා. අප්‍රසිද්ධ වාසය කිරීමට සිද්ධ වෙනවා. කරදරද සිතේ සමාදානයේ නැතිවීමද මේ කාලයේ ඇතිවන ප්‍රතිඵලයකි. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත් වීමට සිදු වෙනවා. කරන කියන සෑම කටයුත්තෙන්ම සැකයට කරුණු ඇති වෙනවා. වාසනාවන්ත කාලයක් බව පෙන්වා දෙනවා. වෙහෙස ඇති දුරගමන් නෙදෙන් යෙදෙනවා. මුදල් අතින් අමාරුකම් ඇති වෙනවා. ඇතැම් විට භාර්යාව හටෝ මව්පියන්ගෙන් කෙනෙකුට හෝ නැදිමල්ලයන්ට හෝ ස්වාමි පුරුෂයාට හෝ මාරක නියමයි. නැතෝ සම්පූර්ණ ඇත්වීමට නියමයි. මව්පිය වැඩිහිටියන්ගෙන් කරදර ඇති වෙන නරක වැඩවල ඇලී ගලී වාසය කිරීමට කැමැති වෙනනි. නරක වැඩ නිසා නිඳා ඇති වෙන වංචාකාරයන්ගේ හෝ නරක මිනිස්සුන්ගේ ආශ්‍රයට වැටෙන රස්සාවෙන් අසීමට විස්රාම ගැනීමට සිද්ධ වෙන ලැජ්ජාව කවරම්බුවක් ඇති වෙන කාලයක්. එසේම වෙහෙස ඇති සතුටක් නැති ගමන් යාමට සිද්ධ වෙන බයක් නැතුව කාලය ගත වෙනවා. කලකෝලාහල පවා ඇතිවීමට ඉඩ තිබෙනව. සතුරන් ද ඇති වෙනවා.
මවුට විශේෂයෙන් වාත රෝග සෑදෙන මව්පියන් සමග අමනාප වන කාලයක් බව පෙන්눔 කරනවා. සිතට නිතරම කරදර හා දුක් ඇති කරන කාලයක් බව පෙන්눔 කරනවා. හදිසි ආලාභහානි ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටීම වලින් පාඩු ද ඇතම් විට දක්නට ලැබෙන විශේෂයෙන් ගෙදර දොර අබලන් තත්ත්වයට වැටෙන කාලයක් මව්පාශයේ ඥාතියෙකුට මාරක සිද්ධ වෙනව ඇතම් විට නිෂ්ඵල දේපල වලට නඩු හබද පැටලෙන්නට පුළුවන්කම ඇති වෙනව තිබෙන සෑම කටයුත්තක්ම කරදර ලෙස හැඟෙන මේ කාලයේ ස්ථානෝ තනතුරු මාරු කර ගැනීම තමාට කරදරේට අවාසියක් ද හේතු වෙනවා. දේපොළ වලින් ලැබෙන ආදායම් පිළිබඳ කරදරයක් ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වාට සතුරන්ද ඇති වෙන උරුම කියන්නන්ද මතු වෙන ජීවිත අඳුරු කාලයක් යයි පවසන්න පුළුවන්කම තියෙනවා. සිඳුවන කරදර කම්කටොළු වලට හේතුව හෝ ඒ යුක්ති අයුක්ති විසඳීම නොහැකි වෙන මුදල් තත්ත්වය පහළ බසි ආදායම් පක්ෂයේ කොටසක් පහළ බසි මේ කාලය තුල සෙනසුරුගේ ජම්මේ රාෂ්ට්‍රක ලක්නේ රාෂ්ට්‍රක ගත කරන අයට අපල තත්ත්වයන් තද ලෙස බලපාන බව සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. රැකී රක්ෂාවල තිබුණු තත්ත්වයද අඩු වෙන වෙළඳ ව්‍යාපාර වලින් පාඩු ලැබෙනවා. වෙළඳ බඩුවල මිලද පරිමාණ වෙනස් වීම නිසා ලාභ ගන්නට තියෙන ලාභ නැති වී යනවා. ස්ථාන වෙනස් වෙන තම කටයුතු පිරී යනවා. වැඩට තිබුණු දක්ෂකම නැති වෙනවා කියලා සඳහන් කරන්න වෙනවා. විශේෂයෙන් සෙනසුරු ග්‍රහය හතර වෙන්නේ ගමන් කිරීම නිසා සෙනසුරු හතර වෙන්නේ ගමන් කරන කාලේ සුබ දිස්සේ සුබ සංයෝග වී ඇත්තන් ගුරුගෙ දොස්තරට ලක් වී නම් අලුත් බලාපොරොත්තු වෙන සිත් ප්‍රීතිය ඇති වෙනවා. නමුත් ඒ කටයුතු වල ලොකු වෙනස්කමක් ද ඇති කරන්නේ නැහැ. ඇතමින මේ වෙනස් වීම තම ජීවණයට අදාළ වන බවද පෙන්වු කරනවා. උප්පත්ති සෙනසුරු බලවත්ව හිටපු අයට කුම්භ රාශියෝ මකර රාශිය තුලා රාශිය සිටපු අයට මේ තත්ත්වයන් තරමක් දුරට සමනය වන බව කිය යුතුයි. මුච්චක ලග්නය පුච්චක ලග්නේ සෙනසුරු ආවේ වික්‍රම ස්ථානයට තුන්වැන්නට. තුන්වැන්නට කොහොමටත් සෙනසුරු සුභඵල දෙන ගෝචර ගමනදී සුභඵල දෙනවා. පුච්චක ලග්නයට ඇතිවන සුභඵල තත්ත්වයන් ගැන සඳහන් කරනවා. හදිසි ධනලාභ ලැබෙනවා. යහපත් වැඩ කරුවන් ලැබෙනවා. සිත ප්‍රීතිමත් කාලයක් දියුණුව ඇතිවන ශරීර සනීපයටද හේතුයි. කරගෙන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු දියුණු වෙන තත්ත්වය උසස් වෙන සතුරන්ගෙන් ජය ලැබෙනවා. තම බලය වැඩි වෙන දේපල ලාභ ලැබෙනවා. අයිතිවාසිකම් ලැබෙන උසස් අය ආශ්‍රය ඇති වෙනවා. උසස් අයගෙන් උපකාර ලැබෙනවා. අසනීප වලින් සුවය ලැබෙනවා. නොයෙක් ද්‍රව්‍ය ලාභ ලැබෙනවා. උත්සවවලට සමාගම් වලට ආරාධනා ලැබෙන තිරිසන් සතුන් ලැබෙන වාසනාවන්ත කාලයක් ලොකු ලාභ පවා ලැබෙන්නට ඉඩ තිබෙනවා. නම හොද වෙනවා. නම්බුව ඇති වෙනවා. රැකී රක්ෂා වලින් උසස් වෙනවා. සමාජයේ තම තත්ත්වය ඉහළ යයි. දියුණුව සඳහා කරගෙන යන කටයුතු තව තවත් විශාල වෙනවා. පුළුල් වෙනවා. ආදායම වැඩි වෙනවා. අලුත් හිත මිතුරන් ඇති වෙනවා. පවුලේ වැඩි දියුණුව ඇති වෙනවා. මිනිරන් මැනි භූමියෙන් ලැබෙන වස්තු මැණික් වලින් ලැබෙන වස්තු ලාභ වගේ දේවල් මේ කාලය තුල ලැබෙනවා. ඒ නිසා පොහොසත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. දියුණුව ඇති වෙන කාලයක්. ඊළඟට තම ඥානයේ වැඩි දියුණුව වෙනවා. වරදෙන් නිදහස ලැබෙන නින්දාවෙන් බේරෙනවා. ගමටෝ ජම්ම භූමියට යාමට ලැබෙනවා. ස්ත්‍රී සැපද මංගල යෝගද ඇති වෙනවා. නායකලු දෙලෙන් ඉඩමෝ ගෙවල් බදු දීම් වලින්ද පතල් වැඩ වලින්ද ඒවා පිළිබඳ ගනුදෙනු ලාභ ලැබෙන කාලයක්. සමාජයේ කටයුතු වලට මහලු අයගෙන් ඉඳ වැඩිහිටියන්ගෙන් උපකාර ලැබෙන එසේම තීරු නොවනින් කරන කටයුතු වලින් උත්සාහයෙන් කරන කටයුතු වලින් ලාභ ලැබෙනවා. ඈත වැඩ පිළිවෙලක් ඇතුව කරන සියලු වලට යහපත් නැතෝ ගොඩනැගිලි වලට අත්තිකාරම් දැමීමට සිදු වෙනවා. එසේත් නැත්නම් එවැනි වැඩක කොටස් කරුවෙක් හෝ විය හැකි ඉඩමෝ ගෙවල් මිලයට ගැනීමට පවා ඉඩ ඇති වෙන කාලයක් බැවින් ඒ ගැන උත්සාහවන්ත විය යුතුයි. කලකින් අමුණු වූ හිතවත් ඥාතීන් සමඟ ආශ්‍රයට වැටෙනවා. සමහරවිට වැඩිහිටියන්ගෙන් දේපල පා ලැබෙන්නට හේතු ගෙවල් ඉඩම් කුබුරු ලැබෙන කාලයක්. විශේෂයෙන් දේශපාලනයේ නියුතු අයට මේ කාලය තුල තමන්ගේ ජයග්‍රහණ ඇති වෙන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් සෙනසුරු වික්‍රමස්ථානයේ මෙතෙක් තමන්ට තිබ්බ සතුරු කරදර සියල්ලම මැඩපවත්වල සතුරන් පරාජයටපත් කරන කාලවකවානුව බා පෙන්වා දෙන විශේෂයෙන් පවුලේ දියුණු තත්ත්වයට පත් වෙනවා. ආධාර උපකාර ලැබෙන ආකාරයට සැප පහසුකම් ලැබෙන ආකාරයේ වැඩ කටයුතු
පිළිවෙත්ව කරන්න ලැබෙනවා. ඇතම් විට වැනි වැදගත් තැන්වල ආශ්‍රයට යාමට ඉඩ ලැබෙනවා. නවීන සැප පහසුකම් ලැබෙන ස්ථානවල පදිංචියට යාමට ඉඩ ලැබෙනවා. පවුලේ කෙනෙකුට දරු ලාභයක්ද ලැබෙනවා. වගකියුතු කටයුතුවල ඉවසිලීමට ඉඩ ලැබෙනවා. වැඩ කටයුතු වැඩි වෙනවා. කරදර හෝ අවුල් වියෝල් අඩු වගකියුතුකම් බාර ගැනීමට සිද්ධ වෙනවා. ඒ බෑයින් යහපත් ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. දේශපාලනයේ නියුතු අයට මන්ත්‍රී ධූර ඇමති ධූර වගේ දේවල් ලබා ගන්නට වාසනාව ලැබෙනවා. මේ කාලය තුල සෙනසුරුගේ මහා දස අතුරු දසා ගත කරන අයට විශේෂයෙන් සුභඵල අත්වන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සෙනසුරු ග්‍රහයාගේ ගෝචර ගමන තුන්වැන්නට ඉතා අතිප්‍රබල ලෙස සුභඵල දෙනවා. යම් කිසි ආකාරයකට මේ කාලය තුල ගත්කරුවන් ලියන්නන්නා කතෘන්ගේ නම් තම පෑන් තුලින් ගලා එන නිල් දිය දහරින් සාරවත් වූ රචනා නිසා ප්‍රසිද්ධිය ලාභ ලැබෙන කාලයක් වෙනවා. කියන්නේ පොතපත කරන අයට ඒ කියන්නේ හොඳයි කියලා. එසේම දේශපාලකයන්ගේ නම් මේ කාලයේදී ජන ප්‍රසාද ලැබෙන ආකාරයට සාරවත් වෙන කටයුතු ඇසීමට ව්‍යක්ත චතුර කතා පැවැත්වීමට ඉඩ ලැබෙනවා. රටට ප්‍රයෝජනවත් කටයුතු කිරීමට පටන් ගැනීම නියමයි. විවාහක අයගේ ජීවිත සැපවත් කරනවා. හස්ත කර්මාන්ත කරුවන්ගෙන් දක්ෂ නිපදවින් ඇතිවෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතාම සුබදායක තත්ත්වයක් ඇතිවන උච්චක ලග්න හිමියන්ට මේ රටේ වර්තමාන ජනාධිපතිවරයාගේ ලග්නේ උච්චක ලග්න නිසා එතුමාගේ පාලන කාලයත් මේ අදහස් වලින් පෙන්눔 කරන්නේ මේ කෝචර ගමනින් ඉතා ඉහළ මට්ටමකට හොඳ තත්ත්වයකට රටේ දියුණුවක් ඇතිවන බවයි. ධනු ලග්න හිමියන්ගේ සෙනසුරු ගෝචර ගමනේ මෙවරාවේ දෙවැන්නට ඒ දෙවැන්නට හිමින් ඇතිවන ගෝචර ඵල පිළිබඳව සඳහන් කරනවා. හදිසි අනතුරු විපත්ති ඇති වෙනවා. ධනහානි ඇති වෙනවා. සැප පහසුව නැති වෙනවා. ශරීර ලක්ෂණ නැති වෙනවා. ශරීරය දුර්වල වෙනවා. අනුන්ගෙන් යැපෙන්නට සිදෙන සමහර විට අනුන්ගෙන් ධනය ලැබෙනවා. නමුත් වැඩි කලක් පැවතීමට හෝ එයින් සතු වීමට සිදු නොවෙනවා. භාර්යාවට දරුවන්ට විපත්තිදායක අධික වියදම් ඇති වෙනවා. නිෂ්ඵල දෙයට වියදම් වෙන මුදල් රඳන්නේ නැති කාලයේ කිමින මුදල් අතින් තද අවහිරකම් ඇතිවන කාලයේ ලැබෙන්නට තියෙන මුදල් පවා නොලැබෙන සමහර ණයගන්න දුන්නට බැඳෙන්නට සිදු වෙනවා. ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි. දත් මුල් දියවේ දත් සෙලවෙන්නට පටන් ගනි. තැන් තැන්වල ඇවිදීමට යාමට සිදු වේ. නිකරුණේ ඇවිද්දවේ දුර්වල හෝ පහත් අයගේ රැවටි වලට වංචාවලට අසු වෙනවා. නරකයිගේ ආශ්‍රයද පහත් අය ආශ්‍රයද ඇති වෙනවා. හීන ජාතිකයන් හා ආශ්‍රය ඇති වෙන ස්ත්‍රීන්ට පුරුෂයන් ආශ්‍රයට යාම නිසාද පුරුෂයන්ට ස්ත්‍රීන් හා ආශ්‍රයට යාම නිසාද කලකෝලාහල ඇති වෙනවා. පවුලේ අවුල් විවුල් අසමිකකම් ඇති වෙනවා. හිතවත් ඥාතිකුවේ මරණයද නියමයි. සමහර තම භාර්යාවට ස්වාමියාටද මාරක අපල ඇති කරන කාලය චෝදනා නිින්දා අපහස ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කියා කළ යුතු කාලයක් එසේ වූ සනි දෙවන්නේ යාමට පෙර නිින්දාවක් වූ ආරවුලක් ඇති වෙන්න පුළුවන්කම තියෙන වරදකරුවෙක් වූ සතුරන් සමග සටන් ඇති වෙනවා. මුහුණේ ලප ඇති වෙනවා. දුක් කනගාටු කරදර ඇති අවාසනන්ත කාලයක් වෙනවා. දෙවන්නට පැමිණෙන සනි සක්සේස රාශියක් ඉවීම නිසා යටකී තදබල අපල ඇතිවන්නේ නෑ. මේ කාලය තුළ සනිට අසුභ දෘෂ්ටි ලැබුණොත් තමයි තදබල අපල තත්ත්වයන් ඇති කරන්නේ. සුභ දෘෂ්ටියට ලක්වුණොත් සුභඵල ඇතිවන බව තමයි පෙන්නුම් කරන්න වෙන්නේ. ධනු ලග්න හිමියන්ගේ මකර ලග්නේ ලක්ෂණයට තමයි මේ සෙනසුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වුණේ ජනවාරි 24 වෙනිදා සිද්ධ වෙන්නේ. එතකොට ඇතිවන තත්ත්වයන් පිළිබඳව සඳහන් කරොත් ශනි ඔබේ ලක්ෂණයට ආපු ගමනේ අපලදායක ඒ රාශි කපලේ ඇතිවෙනව ලක්ෂණයට ආම 12ට ආපු දවසේ ඉඳලා තමයි ඔබේ ඉන්ද්‍රී මේ ලක්ෂණේ රාශියට අවුරුමයි මාසේ පටන් ගත්තේ. නොයෙක් ක්‍රමෙන් විපත්ති අනතුරු ඇති කරනවා. හදිසි අනතුරු පවා ඇති කරනවා. බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති කරනවා. තදලිසම සිතට කරදර ඇති කරනවා. ඥාතියෙකුට වූ ඉතා හිතවත්
අනිත්තෙකුට විපතක්කෝ මාරකයක් ඇති කරනවා. සමහරට පවුලේ කෙනෙකුටද එමපලිය ගෙන දිය හැක තමාගෙන නරක ආරංචි පැතිරෙනවා. නම නරක් වෙන තිබුණු ප්‍රසිද්ධිය නැති වෙනවා. සමාජයේ පිළිගැනීම අඩු වෙනවා. අඳුරට මුල්ලට තල්ලු වී යනවා. ආශ්‍රය කර හිතවතුන්ද හිතවතියන්ද අප්‍රිය වෙනවා. පිළිකුල් වෙනවා. වැදගත්ුන්ට සහ තම හිතමිතුරන්ටද මූණ දීමට තමාට ලැජ්ජාගතියක් ඇති වෙනවා. උසස් අයගෙන් තමාටද විපත්ති ඇතිවිය හැකි බැවින් මේ කාලෙදී වෙන අයහා එකිතා දුරින් ආශ්‍රය කළ යුතුවේ. ඇතමිට පවුලේ වයසින් වැඩිහිටියෙකු හෝ අමනාපයක් හෝ ආශ්‍රයක් අඩුවීමක් හෝ වීමට ඉඩ තිබෙන නැතොත් පවුලේ අයගෙන් වෙන්වීම නියමයි. වයසින් වැඩි අලුත් වැඩිහිටියෙකු හෝ ආශ්‍රය ඇතිවීම ආරම්භ වෙනවා. පිටතැන්වල පදිංචිව නිතර නිතර පිටතැන්වල ආශ්‍රය ආමුටුව පටන් ගනි. සමහරට මේ ආශ්‍රය ලැබෙන තැන් තමාට වඩා පහත් ස්ථාන වූ ආශ්‍රය නුසු ස්ථාන හෝ විය හැකි. මේ කාලෙදී දඩු හැබ ඇති වුවොත් පරාජයට පත්වීම හෝ දඩුවන් ලැබීම නියමයි. එබැවින් මේ කාලෙදී නීතියෙන් පිහිට සොයාමට නොමැනවි. එසේම මේ කාලයේදී සොරකම් කිරීමට අයුතු ලෙස ගැනීමට කොල්ල කෑමට අනුසතු දේපල ආදායම ගැනීමට අන්සතුබඩු පාවිච්චි කිරීමට සිතේසේ කිරීමට ඉර පස්ථාන ලැබේ. එසේම තව පැත්තකින් තමා සතු දේද සොරුන් විසින් පැහැර ගන්නවා ඇත. ඇතමිට අනුන්ට ඇතිවන ලෙස තමාම නුසලකා අතහැර දමන්නට පුළුවන්. කෙසේ නමුත් මේ කාලයේ තමා අතින් සොරකමක් වංචාවක් අවිතිතා අයිතිකර ගැනීමක් කෙරෙනවා ඇත. නැතොත් එවැනි වැඩක් කළා කියා ආරංචියක් පැතිරේ සොර සතුරන්ගෙන් ඇතිවන අනුතුරණින් ආරක්ෂා විය යුතු කාලය පිට බලාත්කල ගමන් කීපයක්ම එදෙනවා ඇත. ඒ වයින් ප්‍රයෝජනයක් නොලැබේ. ඇතමිට එම ගමන් ඒට ඉහත නොගිය දුෂ්කර කඳුල් හඳුවල් සහිත ගමන් විය හැකි. එසේම ශුද්ධ භූමි වලටද යාමට ඉඩ තිබේ. වන්දනා ගමන් ආදී ඇති වෙනවා. ඉතර ඇවිදිලි ඇති වෙන ගමන් වලදී ගමන් අතර මග අධිසදුනට භාජන වෙන්න පුළුවන්කම තියෙන අපිට බලාත්තල ගොස් මිත්‍යයන් සමඟ වාසය කිරීමට කරුණු සැලසෙනවා. මහන්සි ඇති පා ගමන් මෙන්ම වාහන ගමන් දෙදෙන්නට හේතුයි. මේ කාලෙදී කෙතරම් පිරිසිදු ඇඳුම් ඇඳත් පහ කිලිටි වෙන තත්ත්වයන් ඇති වෙනවා. බැන් විතර කිලිටු වස්ත්‍ර අඳින කෙනෙක් ලෙසද පිටට පෙනවා. එසේම තද රළු ගොරෝසු වස්ත්‍ර අඳින කාලයක් වේ. නිතර අතපය ශරීරයේ කිලිටි වේ. ශනි ලග්නයේ ගමන් කරන කාලයේ නිතර ශරීරයේ කුණු ගෑමන කටයුතු කිරීමට දෙවැනි තැන්වල ආශ්‍රය ඇතිවීමට හේතුවත් ඇති වෙනවා. නිතර නිතර එහාට මෙහාට යාමට සිද්ධ වෙනවා. ඒ සමයට හිතවත් ඥාතිමිත්‍යා වැලීමට ඉහැටි ජල බයක් වූ ගිනි බයක්ද ඇතිවිය හැකි. බැවින් පරිශ්‍රමිත කාලය සතුරන්ගෙන් පරාජය මිස ජයක් ලබන්නට ලැබෙන්නේ. එබැවින් සතුරන් සමග කිසිම ක්‍රමයකින් හැප්පීමකට හෝ පරිගැනීමකට හෝ සරණකට නොආ යුතුයි. සතුරන්ගෙන් බයක්ද ඇති වන ස්ථානයේ වෙනස් වෙනව නැතොත් කරගෙන කටයුතු වල හෝ වෙනසක් ඇති වෙන වැඩපිළිවෙල වෙනස් වීම නිසා ලැබීමෙන් තිබුණු ආදායම අඩු වෙනවා. රැකිරක්ෂා නැතිවීමක් හෝ අනතුරු වලින් පහළ වැටීමක් සිද්ධ වෙන තමාට සමාජ ආශ්‍රයෝ ප්‍රසිද්ධියට තිබුණු ඉරිපස්සා නැති වෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නය මේන්නේ සෙනසුරු පැමිණීමේ දොළොස්වැන්නට ගෝචර ගමනදී. දොළොස්වැන්නට පැමිණීමෙන් ඇතිවන ගෝචර ඵල තත්ත්වයන් පිළිබඳව සඳහන් කරනවා. විශේෂයෙන් මෙතෙක් කල් කුම්භ ලග්න හිමියන්ගේ සෙනසුරු අයස්ථාන වූ 11 වැනි ගමන් කිරීමෙන් අවුරුදු දෙකමාරක කාලය බොහෝ සුභඵල තත්ත්වයන් ඇති කරනු ලැබූ ඒ රාෂ්ට්‍රක නොමැති අයට නම් මේ රාෂ්ට්‍රකයක් චන්ද්‍රස්සමේ රාෂ්ට්‍රකයක් තිබ්බායට ඇරෙන අනිකුත් අයට සුභඵල තමයි සෙනසුරු 11 වැනි අයස්ථානයේ ගමන් කරනු තිබුණේ. දැන් මෙන්න මේ 12 වැනිට තමයි සෙනසුරු පැමිණෙන්නේ ජනවාරි 24 වෙනි දින රාත්‍රියේ. ඒන ගමනදී ඒ රාෂ්ට්‍රකයේ ලක්නේ රාෂ්ට්‍රකයේ 7/8 මාසේ පටන් ගැම්ම නිසා මෙන්න මේ තත්ත්වයන් ඇති වෙන විශේෂයෙන් අසනීප හා ධන හානි වලට හේතුයි. මේ අපලදායක කාලයක් චිත්තවුල් ඇති වෙනවා. අවංගී අදහස් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. කරදරතා බාධක ඇති වෙනවා. දරු ශිෂ්‍යයන්ට විපක්තිදායකයි. මෞපිය ගුරුවරයා ආදී වැඩිහිටියන් තද බල අපල වූ මාරක අපලද දුප්පත් වීමද යන විපත් සිදු වෙනවා. කැඩුම් බිඳුම් වැටීම් ආදිය නිසා ශරීරයේ තුවාල සාදන්නට පුළුවන්. මිල මුදල් හානි වෙන නිකුන්නේ වියදම් වෙන කටයුතු ඇති වෙන සමහරේට දැනුම නිෂ්ඵල දෙයට වියදම් කරන්න සිද්ධ වෙනවා. නොකල වැරදි වලට බොරු චෝදනා අසන්නට සිද්ධ වෙනවා. බලාපොරොත්තු අදහස් කැඩී බිඳ යනවා.
ඒවාට මුදල් වියදම් කරන්නට සිද්ධ වෙනවා. රජයේ අගෞරව හිරිහැරතාජයට ලැබෙන තත්ත්වයෙන් පහළ වැටෙන අවසන්ත ලෙස ස්ථාන වෙනස් වෙනවා. නැතහොත් අවාසනාවන්ත නරක තැන්වල යාමට සිද්ධ වෙනවා. දුෂ්ට ස්ත්‍රීනාශයට වැටෙනයින් නින්දා පහස ධනහානි ඇති වෙනවා. පවුලේ කෙනෙකුට මාර කප්පලයක් හෝ පවුල් කඩා ඉහිරියාම ව්‍යාමෙන් පහළ අඩියකට වැටීමක් හෝ සිදුව හැකි. දිගින් දිගටම යන අවුල් වියවුල් කරදර ඇති වෙන කාලය එසේම මේ කාලය තුළ විභාග වලින් පරාජය වීමට අසමර්ථ වීමට ඉඩ තිබෙන බැවින් ඒ ගැන තද උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. නඩුවලින් ජයක් නොලැබේ තමා ගැන හොඳයි කියා තිබුණු ප්‍රසිද්ධිය නැති වී නරක මිනිහෙක් ලෙස අහල පාල ප්‍රසිද්ධියට පැමිණේ රටේ තොටේ තමාගෙන අපවාද කතා පැතිරේ නින්දා වට භාජනය වේ. තදබල කණගාටු වල සිත් කල කිරීම වල මුහුණ පාන සිදුවේ. දුර බැහැර පළාත් වලට යාමට සිදුවේ. ප්‍රමාණය ඉක්මවා නිෂ්ඵල ලෙස මුදල් වියදම් වෙන කටයුතු ඇති වේ. ජීවත් වීම පවා සැක සහිත වේ. හදිසි අනතුරුලින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. ආදායම් මාර්ග වැසියයි. පවුලින් මෙන්වීමද නියමයි. වැඩිහිටියන් තමාගෙන සිත් තමනාප කරන උසස්සායද ස්වාමියෝද තමාට විරුද්ධ දිනතෝ සිත් අසතුටු කර ගන්නට පුළුවන් සිර දනුවන් පවා ලැබෙන කාලය සෑමතින්ම තමාට පරාජයට කරුණු සැලසේ. හිතවත් වැඩිහිටියෙකුට මාරක ඇති කළ ගැතිබුණු ගෞරවෙන් නැත් සැලකිල්ල අඩු වී යයි. ගොවිතැන්වලේ නියත්තේ ගොවි මහත්වරුන්ට තම තම පාඩු වෙනවා. තමගේ අස්වැන්න බලාපොරොත්තු වූවා තරම් සාර්ථක වන්නේ නෑ. වියදංගල මුදල් පවා නැති වී යන පහක් නුසුදු පිළුණු ආහාර පාන වර්ග කෑමට ලැබෙන්න පුළුවන්. මුදල්ද වියදම් කර මහන්සියෙන් කළ වැඩක ප්‍රයෝජන ගැනීමට සූදානමට නැති වියාමට වූ වසා දැමීමට කරුණු වේද. දිනපතාම ආරවුල් ආදිය මතුවේ. දුප්පත්යේ සමයට ලොකු ලොකු අලාභහානිද ඇතිවේ. නමුත් මෙවර සෙනසුරු මේ දොළොස්වැන්නට ආවේ කුම්භලක් නිමියන්ගේ මකර රාශිය සක්සේස්ස බවනට නිසා සුබ දෘෂ්ටි ලැබති ඉරවනම් මේ අවස්ථාවේ ගුරුගු දෘෂ්ටියකට ලක් වෙනවනම් සුභදායක දෘෂ්ටිය ලක් වෙනවනම් මේ කියන්නේ ඒතින් සඳහන් කළ අසුබ තත්ත්වයන් දුරු වියන්න ඉඩ තියෙනවා කියලා පෙන්වා දෙන මේ කාලය තුල. හැබැයි නඩු හබෝලට නම් පැටලෙන්නට ඉඩ තියෙනවම තමයි. ඒවෙන් දිනන්න හම් වෙන්නේ නැහැ. පැටලෙන කිසි නඩුවක් දැම්මත් ඉතින් ඉක්මනින් ඉවර වෙන්නේ නැහැ නේද? උරු හතමාර මේ රාශියේ තියෙන නිසා ප්‍රවේශම් මන්න ඕන. ඒක නිසා කුම්භ ලග්නයන් මේ වතාවේ මීන ලග්නේ. මීන ලග්නේ මෙවර සෙනසුරු ආවේ තමන්ගේ අයස්ථානයට 11 වෙනි සියලු ලැබීම් පවසන රාශියට. ඒ නිසා සෙනසුරු ජනවාරි 24 වෙනිදා පැමිණීමෙන් මීන ලග්න හිමියන්ට ඇතිවන සුබඵල තත්ත්වයන් ගැන සඳහන් කරනවා. විශේෂයෙන් ශරීර සනීපේ ඇති කරන කාලය සම්පූර්ණ ගෙමියෙක් වශයෙන් අයිතිවාසිකම් ඇතිව තම බලය පැවැත්වීමට ඉඩ ලැබෙන ප්‍රධානත්වයේ ඇතිවෙනවා. තම අදහසට අනුව වැඩ කටයුතු සිද්ධ වෙනවා. සිතට සැනසීම ගෙන දෙන කාලය සිතූ දේ ඉෂ්ට කර ගැනීමට ඉඩ ලැබෙනවා. විශේෂ දියුණුවකට මඟ පෑදෙන කාලය ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්ව ගත කරන්න ඉඩ ලැබෙන ධනලාභ ලැබෙනවා. තම අනුභව වැඩි වෙන තම බල පුළුවන්කාරකම් කියා යොදවන්නට හැකි වෙන උසස් අය සමගද වයසින් වැඩි අය සමගද හිතමිත්ත සම්බන්ධකම් පවත්වන ඉඩ ලැබෙන දේශපාලන යෙදුණු අයගේ විශේෂ දියුණුවක් ඇති කරන කාලය තම තත්ත්වය උසස් කරනවා. තනතුරු වලින් ඉහළ යනවා. තත්ත්වයට සූසු තනතුරු ලැබෙනවා. පින් පල දෙන කාලය පෙර පින් පල දෙන කාලය පවුලේ දිනුව වැඩි වෙනවා. පවුලට පිරිස වැඩි වෙනවා. අලුත් සමාජිකයන් හේතු වෙන අලුත් නෑ ලැබීමෙන් හෝ පවුල වල දරුවන් ලැබීමෙන් සිදුවන ගෙදර දොර කටයුතු වලින් වාසනාවන්ත වෙනවා. නිදහස සැනසීම ප්‍රීතිය ගෙන දෙන ප්‍රීතිමත් වූද වාසනන්ත ද උත්සව සංගම් ආදී පවත්වන්නට ඒවට සම්බන්ධ වීමට ඉඩ ලැබෙනවා. දේපොළ ගෙවල් ඉඩම් ආදී ලැබෙන කාලය බලාපොරොත්තු රහිත ආදී ධනලාභද ලැබෙනවා. සුදුසු වයස නම් විවාහය පවා ස්ථිර වෙනව. නැතෝ තනියම් කම්සප ලාභ ලැබෙන්නට පුළුවන්. මුදල් ඇති වාසනාවන්ත කාලය තම තත්ත්වය ස්ථිර වෙනවට උතරයි වාසනා ලැබෙන උරගා බලුවොත් ඒවෙන් වාසනාව හිමින ප්‍රසිද්ධිය සමඟ ලාභද ලැබෙන්නට පුළුවන්. යහපත් හිතවත් වැඩකරුවන්ද ලැබෙනවා. ඇත සමාට මේ කාලයේ නපුරු අදහස් පහළවේ. අධර්ම ලාභද ලැබෙන කාලයකි. තම බලය නිසිලෙස පැවැත්වීමට ඉඩ ලැබේ. ස්ත්‍රීන්ට පුරුෂයන් සමඟ පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟ හිතවත්කම් බැඳගෙන ආශ්‍රය කරන ලැබෙනවා. භූමියෙන් ලැබෙන ලාභ ලැබෙන කාලයේ බැවින්
මිනිරම් පතල් කරුවන්ට භූමි තුල වෙළඳාම් කරන අයට ලී ගඩොල් වල වෙළඳාම් කරන අයට ගෝතම් බඩ කරන අයට විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් බව පැවසිය හැකිය. කරන කියන සෑම කටයුතු වලින්ම සෑම අතිම දියුණු වන කටයුතු සැලසෙනවා. මහලු අයගේ විශේෂයෙන් උපකාර ලැබෙනවා. මීන ලක් නිමියන්ට මේ සෙනසුරු ආස්ථානට ආපු ගමනේ අලුත් මහලු මිත්‍රයන් ද කීප දෙනෙක්ම හඳුනා ගන්නට ඉඩ ලැබෙන උන්ගෙන් කාලයක් කරන උදව් උපකාර ලැබෙන්නට පුළුවන්. වෙළඳ ව්‍යාපාර ආදිය පටන් ගැනීමට හොඳම කාලය. වෙන කෙනෙක් මහන්සි කළ වැඩක ඵල ප්‍රයෝජන නිදහසේම නෙලා ගැනීමට අපන්ට ඉඩ ලැබෙන ගොඩනැගිලි වැඩ පටන් ගැනීමට හොඳ කාලයක් නිසරු ඉඩම් වගා කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි. නිතරම තම ආශ්‍රයට හිතවත් පිරිසක් ඇති වෙනවා. ගෙදර දිනපතා අමුත්තන්ගේ ඉස්සරහින් පැමිණෙනවා ඇත. පවුලේ වැඩිහිටියන් යහපත්ත් සැලසෙනවා ඇත. තමා කළ සේවයේ රක්ෂාවේ ප්‍රතිඵල හිමත් එකවර ලැබෙන තිබෙන අඩි මුදල් ලැබෙන කාලය පුත්පත් ආදීන් නම ප්‍රසිද්ධ වේ. විශේෂයෙන් මේ කාලය තුළ ලොතරැයි වාසනා ඌරගා බලන මීන ලග්න හිමියන්ට ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් කියලා පවසනවා.